Welcome to Capital One Academy YouTube channel. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි Neteller account එකක් හදන්නේ කියලා. මේ Neteller account එක Neteller කියන්නේ e-wallet එකක්. එතකොට අපි බලමු මේ e-wallet එක කොහොමද අපි හදලා මේ e-wallet එක verify කරගන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් අපිව subscribe කරන්න. මොකද අපි මේ Capital One Academy හරහා කතා කරනවා online platform හරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන. හරි ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ අපේ Google search එකේ Neteller කියලා search කරගන්න තමයි අපිට තියෙන්නේ. මේක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා email address එකක් ඒ වගේම අපිට phone number එකක් අවශ්‍ය වෙනවා. හරි. ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් Neteller කියලා ඔයාලගේ Google එකේ search කරගන්න. හරි. Neteller කියලා search කරගත්තට පස්සේ ඔයාලට මෙතෙන් දිනනවා https://www.neteller.com කියලා. මෙතෙන්දී ඔයාලට පුළුවන් Neteller payment system Neteller sign up කියලා තියෙනවා. මෙතෙන්දී මේක ඔයාලට click කරගන්න හැකියාවක් තියෙනවා. නැත්නම් මේ ඊළඟට එන එක ඔයාලට click කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට අපි මේ Neteller එකට ආවට පස්සේ Neteller එකට ආවට පස්සේ අපිට Neteller එකේ interface එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Neteller එකේ details ටික අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතෙන්දී sign in වෙන්න බෑ මොකද අපේ account එකක් නැති නිසා. එතකොට අපි මෙතෙන්දී account එකක් හදා ගන්න ඕනි. හරි අපි නම් බලමු කොහොමද අපි මේ account එක හදාගන්නේ කියලා. හරි මෙතෙන්දී ඔයාලට පේනවා ඇති join now කියලා button එකක් තියෙනවා. මෙන්න මේ join now කියන button එක ඔයාලට click කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ e-wallets හදද්දී ඔයාලගේ හරියම details භාවිතා කරන්න අමතක කරන්න එපා මොකද හරියම details භාවිතා කරන්න කියන්නේ මොකද ඔයාලා අනිවාර්යයෙන්ම මේ accounts verify කරගන්න අවශ්‍ය වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ හරි details ටික අනිවාර්යයෙන්ම දෙන්න ඕනි හරි ඊළඟට අපි මෙතනදී දැන් අපේ first name එක last name එක දෙන්න ඕනි ඒ වගේම country එක දෙන්න ඕනි මෙතනදී හොඳට මතක තියාගන්න මේ යටින් message එකක් එනවා name as senior id කියලා තියෙනවා ඒ කියන්නේ ඔයාගේ id එක මෙතනදී අපි verify කරගන්න ඕනි එතකොට මෙතනදී identity document එකක් විදිහට අපි ගන්නේ අපිට ගන්න පුළුවන් driving license එක ඒ වගේම passport එක ඒ වගේම තමයි අපිට english id එක මේකට use කරන්න පුළුවන් එතකොට ඒකේ තියෙන විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ first name එක සහ last name එක දාගන්න හැකියාවක් තියෙනවා. හරි. මම මගේ first name එක සහ last name එක දාගත්තා. ඔයාලගේ country එක වෙන්න ඕනි ශ්‍රී ලංකා. ඊළඟට මෙතනදී currency එක ඔයාලා select කරගන්න USD වලට. මෙතන යටටම ගියාට පස්සේ ඔයාලට USD බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකට email address එකක් අවශ්‍ය වෙනවා. මම මේකට email address එකක් භාවිතා කරන්නම්. මෙතෙන්දී ඔයාලගේ තියෙන ඕනම email address එකක් ඔයාලට මෙතෙන්දී copy කරලා අරගෙන මේකට paste කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතෙන්දී 8 characters password එකක් අවශ්‍ය වෙනවා. One letter, one number, O symbol තියෙන්න ඕනේ. ඒ කියන්නේ capital letters, simple letters උපයෝගී කරගෙන ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. හරි. මෙතෙන්දී හොඳට මතක තියාගන්න මතක හිටින password එකක් අනිවාර්යයෙන්ම දෙන්න අවශ්‍යයි. deliver වෙලා ඔයාලට පුළුවන් register කියන button එක click කරගන්න. ඊළඟට capture එකක් එනවා මෙතනදී අපි traffic lights ටික අරගෙන ඉවර වෙලා මෙතනදී okay කියන එක තියමු හරි ඊළඟට අපේ verify කියන්නේ අපේ email address එක verify කරන්න කියලා එනවා එතකොට අපි බලමු අපිට email එකක් ඇවිල්ලා තියෙනවද කියලා හරි අපිට email එකක් ඇවිල්ලා තියෙනවා ඊළඟට confirm email කියන එක අපිට click කරගන්න පුළුවන්. මේ confirm email කියන එක click කරගත්තාට පස්සේ මේක ආයෙත් අපිව මේ Neteller එකට වෙනවා. එතකොට අපේ login details ටික තියෙනවා. ඊළඟට අපිට පුළුවන් login කියන එක දෙන්න. ඊළඟට අපිට මෙතනදී i capture එකක් අහනවා. ඊළඟට මෙතනදී verify කියන එක අපිට දෙන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ওই විදිහට අපි account එක දැන් හදාගෙන තියෙනවා. හරි. දැන් අපි අපේ account එක හදාගෙන තියෙනවා. මෙතෙන්දී ඔයාගේ account balance එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙන්දී profile information බලා ගන්න පුළුවන්. අපි හරියට බලමු profile information වලට ගිහිල්ලා අපිට මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හරි. ඊළඟට මේ profile එක click කරලා ඔයාලට පුළුවන් settings කියන එකට යන්න. Settings කියන එකට ගියාට පස්සේ ඔයාලගේ මෙතන details ටික
බලාගන්න පුළුවන් මෙතැන්ට අපි ආයෙත්තෙමු ඊට කලින් ප්‍රොසෙස් එකක් තියෙන අපි වැඩේ කරගෙන මෙතැන්ට ආයෙත් එමු වෙරිෆිකේෂන් එක ගැන කතා කරන්න අවශ්‍ය වෙන නිසා හරි අපි ආයෙ මේ නෙට්ල කියන ලෝගෝ එක ක්ලික් කරගමු ඊළඟට ඔයාලට පුළුවන් මෙතෙන්දී pay online කියන එක ක්ලික් කරගන්න ඊළඟට මෙතෙන්දී get started කියන එක ක්ලික් කරගන්න පුළුවන් මෙතෙන්දී මේ get started කියන එක ක්ලික් කරගන්න මොකද මෙතෙන්දී අපි මේ forms ටික අපි fill කරගන්න ඕනේ හරි ඊළඟට ඔයාලට පුළුවන් මෙතෙන්දී ඔයාලගේ address එක city එක postal code එක date of birth එක ඒ වගේම තමයි ඔයාගේ phone number එක ඔයාට දෙන්න හැකියාවක් තියෙනවා මම මෙතෙන්දී මේ details ටික fill කරගන්නම් එතකොට ඔයාලගේ හරිම details මේවට use කරගන්න ඕනේ මොකද මේවා ඔයාට verify කරන්න සිද්ධ වෙනවා එතකොට ඔයාට මේ ඔයාගේ address එක verify කරන්න පුළුවන් utility bill එකකින් ඒ කියන්නේ electricity bill එකක් හරි phone bill එකක් හරි SLD router එකක එන bill එකක් හරි ඒ වගේම නැත්නම් ඔයාට පුළුවන් bank statement එකක් හෝ government issued letter එකකින් ඔයාට පුළුවන් මෙන්න මේ address එක verify කරගන්න. හරි. අපි එහෙනම් මේ address එක verify කරගමු. හරි. එතකොට මේ address එක ඔයාට verify කරගන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. එතකොට මම address එකක් මෙතෙන්දී දාගත්තා. එතකොට මේ විදිහට තමන්ගේ හරි address එක දාගන්න postal code එක. දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් postal code එක ඔයාලගේ Google එකේ search කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගම්පහ කෙනෙක් ගමුකෝ. ඔයා ගම්පහ ඉන්න කෙනෙක් නම් ඔයාට ගම්පහ postal code එක දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ගම්පහ postal code කියලා search කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ඔයාලට ගම්පහ postal code එක බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයාගේ city එකේ ඔයා ඉන්න city එකේ postal code එක දන්නේ නැත්නම් ඔයාට පුළුවන් postal code එක හරියට බලලා search කරලා දාගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම හැම detail එකක්ම ඔයාට verify කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. හරි. ඊළඟට හොඳට මතක තියාගන්න මේ account එකක් හදද්දී Neteller වලට කලින් භාවිතා කරපු phone number එකක් භාවිතා කරන්න බෑ. ඔයා කලින් Neteller account එකක් හදලා තියෙනවා නම් ඒ account එක හදන්න භාවිතා කරපු phone numbers ඔයාලට use කරන්න බෑ. මොකද කලින් details භාවිතා කරන්නත් බෑ. මේ දේවල් හොඳට මතක තියාගන්න ඕන. හරි. ඊළඟට මම මෙතෙන්දී phone number එක අපේ type කරගත්තා. ඊළඟට මම මෙතෙන්දී next කියන එක type කරගන්නවා. ඊළඟට මට phone එකට verification code එකක් එන්න ඕනි. අපි බලමු phone එකට verification code එක එන්න සාමාන්‍යයෙන් කොච්චර වෙලා යනවද කියලා. හරි. මගේ verification code එක ආවා. සාමාන්‍යයෙන් විනාඩියක් වගේ කාල සීමාවක් තුළදී ඔයාලට ඔයාලගේ verification code එක මෙතෙන්දී බලා ගන්න හැකියාවක් තියෙනවා ඔයාලගේ phone එකට එනවා. ඊළඟට මෙතෙන්දී verify කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මෙතෙන්දී අපිට pin number එකක් අහනවා. සාමාන්‍යයෙන් මෙතෙන්දී අංක 6ක pin number එකක් දෙන්න ඕනේ. මම උදාහරණයක් විදියට කියනනම් 1 2 3 4 5 6 වගේ නැත්නම් මොකක් හරි numbers වගේ phone number එකක පළවෙනි අංක 6 හරි මොකක් හරි එහෙම එකක් ඔයාලට දාගන්න හැකියාවක් තියෙනවා. එතකොට මතකේ හිටින pin number එකක් දෙන්න. මොකද ඔයාලා හැම වෙලාවෙම transaction එකක් කරද්දී මේ pin number එක ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලා ඔයාලගේ account එකට log වෙන හැම සැරයක් ගන්නෙම ඔයාලට මේ pin එක type කරන්න සිද්ධ වෙනවා. ඒකට හොඳට මතක තියාගන්න. මේ දේවල් ඔයාලට අමතක වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ phone එකේ හරි නැත්නම් මොකක් හරි පොතක හරි මේ දේවල් ටික ලියලා තියාගන්න. මොකද සාමාන්‍යයෙන් ඔයාගේ account එකක් ඔයා නිතර නිතර password එක reset කරාම උනත් ඔයාගේ account එකක් පොඩ්ඩක් restrict වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන් භාවිතා කරන password එක. ඒ වගේම තමයි pin number එක මේ දේවල් ටික කොහරි තැනක ලියලා තියාගන්න. මොකද වැරදියට කිසිම අවස්ථාවකදී type කරන්න යන්න එපා. ඊළඟට මම මේක save කරගන්නවා. හරි. save කරගත්තට පස්සේ මෙතනදී අපේ account එකේ අපි පළවෙනි process එක කරලා ඉවරයි. එතකොට ඔයාලට මෙතනදී deposit now කියලා තියෙනවා. එතකොට මේ deposit කරන්න අපේ ලංකාවේ bank cards වලින් ඔයාලට මේවට deposit කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔයාලා ගාව foreign bank cards තියෙනවා නම් ඒ වගේම තමයි payoneer cards තියෙන අයට සාමාන්‍යයෙන් පුළුවන් ඔයාලගේ card එකෙන් මේකට deposit කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට Neteller තියෙන කෙනෙක්ගෙන් Neteller dollars ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ Neteller dollars ගන්න කෙනාට ඔයාගේ මේ email address එක දීලා තමයි ඒ කෙනාට Neteller dollars ඔයාට transfer කරන්න
කියන්න වෙන්න. එතකොට සාමාන්‍යයෙන් මේකේ withdrawal කරද්දි මේකේ තියෙන withdrawal methods ගැනත් මම කතා කරන්නම්. ඔයාලට මේක සල්ලි easy cash වලට, ඒ වගේම තමයි ඔයාගේ bank card එකට සහ ඔයාගේ bank එකට ඔයාලට මේ සල්ලි withdraw කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් Neteller to Neteller transfer කරලා ඔයාලට පුළුවන් මේ සල්ලි ටික cash කරගන්න හැකියාවක් තියෙනවා. හරි, ඊළඟට අපි යමු ආයෙත් ප්‍රොෆයිල් වලට. ප්‍රොෆයිල් එකට ගිහිලා සෙටින්ග්ස් වලට යන්න. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදි වෙරිෆිකේෂන් කියන එක ඔන් වෙලා තියෙනවා. හරි, මෙතනදි වෙරිෆිකේෂන් කියන එක ඔන් කරගත්තට පස්සේ මෙතනදි ඔයාලට පුළුවන් මේ වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරගන්න. එතකොට මෙතනදි ඔයාගේ වෙරිෆයි කරගද්දි there is no need to verify your account at this time කියනවා. මොකද මගේ account එකේ 0 balance එකක් තමයි තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් ඔයා ඩොලර් 10ක් හෝ ඩොලර් 5ක් හරි කීයක් හරි ඩොලර් ප්‍රමාණයක් දාගත්තට පස්සේ තමයි ඔයාට මේකේ වෙරිෆයි කරගන්න එන්නේ. එතකොට මම මෙතෙන්දි හොඳට මතක තියාගන්න, සාමාන්‍යයෙන් account එකක් verify කරලා තියාගන්න එක ගොඩක් හොඳයි. මොකද සාමාන්‍යයෙන් ඔයාලට මේක verify කරන්නේ නැතුව, මේ account එක verify කරන්නේ නැතුව ඔයාට සාමාන්‍යයෙන් easy cash වලට bank card එකට වගේ withdrawal ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ account එක සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවකදී මෙයාලා hold කරන්න පුළුවන් documents upload කරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ address එක සහ ඔයාගේ ID එක verify කරන්න කියලා hold කරන්න පුළුවන්. ඔයා මේ account එක fully verified කරගත්තේ නැත්නම් ඒක නිසා හොඳට මතක තියාගන්න, අනිවාර්යයෙන්ම account එකක් හැදුවාට පස්සේ ඩොලර් 5ක් හෝ 10ක් දාගෙන අනිවාර්යයෙන්ම මේ account එක verify කරලා ඉන්න, තමන්ගේ driving license එක, passport එක හෝ english id එක භාවිතා කරලා, ඒ වගේම තමයි bank statement එකක් භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ address එක verify කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම fully verified කරගන්න අවශ්‍ය වෙනවා. මම ඉස්සෙල්ලම කියන්නම් මේ verification process එකේදී මොන වගේ දේවල්ද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලම මෙතෙන්දි දැන් අපිට මෙතෙන්දි පෙන්වන්න නැහැනේ. නමුත් මෙතෙන්දි ඉස්සෙල්ලම ID එක තමයි verify කරන්න ඉන්නේ. ID එක verify කරද්දී ඔයාට පුළුවන් ඔයාගේ driving license එක, passport එක, නැත්නම් ඔයාට පුළුවන් ඔයාලගේ english id එක භාවිතා කරන්න. driving license එක භාවිතා කරන කෙනෙක්ට upload කරන්න සිද්ධ වෙන්නේ driving license එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකකුයි driving license එකේ පිටිපස්සේ ෆොටෝ එකකුයි, ඒ වගේම තමයි ඔයාගේ selfie එකක් upload කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ account එක හරිම කෙනාගේද කියලා මෙයාලා verify කරලා බලනවා. driving license එකක් භාවිතා කරන කෙනෙක් නම් driving license එකේ front එකයි back එකයි, NIC එක, ඒ කියන්නේ national ID එක නම් ඒත් front එකයි back එකයි, selfie එකයි, passport එක නම් ඔයාලා දන්නවා ඇති passport එකේ පළවෙනි page එකේ ඔයාගේ ෆොටෝ එකත් එක්ක සීල් එක ගහලා තියෙනවා. එතකොට ඒක හරියට capture කරන්න අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න, මේවා capture කරද්දි සාමාන්‍යයෙන් blur වෙන්න, මොකක් හරි ලොකු light ray එකක් වැටෙන්න, ඒ විදිහට අකුරු මැකෙන්න, ඒ වගේ ඔයාලා මේවා upload කරන්න යන්න එපා. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න documents edit කරලා upload කරන්න එපා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ documents reject වෙන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න, අනිවාර්යයෙන්ම ඔයාලා මේ original documents ම තමයි මේකට upload කරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට ඔයාලගේ address එක verify කරගද්දි, ඔයාලට address එක verify කරගද්දි ඔයාලට භාවිතා කරන්න පුළුවන් bank statement එකක්. ඒ කියන්නේ ඕනම් බැංකුවකින් bank statement එකක් ඔයාලට ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි නැත්නම් ඔයාලට government issued letter එකක්, මොකක් හරි ගවර්මන්ට් එකෙන් ඉෂු කරපු ලෙටර් එකක් තියෙනවා නම් ඔයාලට ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යුටිලිටි බිල් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ලයිට්, වතුර, ෆෝන් බිල් එකක්, ඒ වගේ දෙයක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, මේ account එක හදපු කෙනාගේ නමට එන account එකක එන document එකක් තමයි ඔයාලට upload කරන්න ඕනේ. නැත්නම් උදාහරණයක් විදියට ගත්තොත් තාත්තගේ නමට account එක හදලා ඔයාගේ මේවා details දාලා අප්‍රූව් කරාට මේක අප්‍රූව් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ડોකියුමන්ට්ස් හැම දෙයක්ම 100%ක් එක සමාන වෙන්න ඕනේ, ඔයා දීපු ඩීටේල්ස් හා සමාන වෙන්න ඕනේ. එතකොට ওই විදිහට තමයි ඔයාගේ account එකේ ඉතාමත් සරලව verify කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ verification process එකට පැය 24ක්, පැය 48ක් වගේ කාල සීමාවක් ඇතුළතදී අනිවාර්යයෙන්ම ඔයාගේ account එක verify වෙනවා. ඔයා හරියටම documents ටික upload කරලා තිබ්බොත්, හරිසියෙන් හරි ඔයාගේ documents reject වෙලා තිබ්බොත් ඔයාට email එකකින් බලා ගන්න පුළුවන් ඔයාගේ documents reject උනේ ඇයි කියන හේතුවත් එක්ක. එතකොට ඔයාට පුළුවන් ඒ වැරද්ද හරිගස්සලා ඔයාට පුළුවන් ආයෙත් re-upload කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න, එකම වැරද්ද කර කර re-upload කරන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක hold වෙන්න,
කියන්නේ ඔයාට මේ account එකට log වෙන්න බැරි විදිහට මෙයාලා මේ account එක log කරනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න document එකක් reject වුණොත් reject වෙච්ච reason එක බලලා ඒක හරි ගස්සලා ඉවර වෙලා හරියටම මේක upload කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාලා මේ process එක හරියට කරොත් තමයි ඔයාගේ account එක ඔයාට fully verified කරගන්න පුළුවන් වෙන්නේ. අතරම simple steps ටිකක් තමයි තියෙන්නේ මේ account එක verify කරගන්න. එතකොට ওই විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ account එක verify කරගන්න. එතකොට මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට තේරෙන්නේ නැති කියලා ඉතාමත් සරලව කොහොමද ඔයාලා මේ account එක හදලා verify කරගන්න කියලා. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනි අපේ free eBay dropshipping සහ direct shipping course එකක් යනවා මේ capital one academy කියන youtube channel එකෙන්. එතකොට ඔයාලට අපිත් එක්ක රැඳිලා හිටියොත් අපිව subscribe කරලා ඔයාලට free dropshipping සහ direct shipping ඉගෙන ගන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ 2023 දී මම free courses ගොඩක් මේ capital one academy කියන youtube channel එකට එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි ඔයාලා ඔයාලගේ හොඳම යාළුවට අපිව recommend කරන්නත් අමතක කරන්න එපා. මොකද අපි online platform සරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන මේ capital one academy හරහා කතා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.